ඉතින් ඇත්තකුවත් මේ වැඩේ ලේසි වැඩක් නෙමෙයි. මම අන්තර්ජාලයට මේ ගීත මුදා හරින්නේ මේ රටවල් වල ඉන්න පිරිස කැමති සින්දුවක් කිව්වහම ලංකාවේ ඉන්න නෑදෑ පිරිසත් මේ ගීත නරඹනවා නම්. තවම මේ සහාරාවේ තරු වැඩසටහන් මට ලංකාවේ නාලිකාවක විකාශනය කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මම කීප සැරයක් ලංකාවට ගිය අවස්ථාවේ මේ සම්බන්ධව නාලිකා කීපයක් එක සාකච්ඡා කරා. නමුත් හොඳ මට්ටමේ තියෙනවා මට මේ ලංකාවට යන්න බැරි කමක් තියෙනවා මේ රාජකාරි නිසා. මම හිතනවා මම තව මාසයක් ඇතුළත ලංකාවට යන්න ඉන්නවා. එතකොට මම උත්සාහ කරනවා මගේ උපරිම උත්සාහය දක්වනවා මේ වැඩසටහන ලංකාවෙත් විකාශනය කරන්න. ඒක නිසා තමයි මම අන්තර්ජාලයට මුදා හරින්නේ. එතකොට ලංකාවේ ඉන්න නෑදෑ පිරිස මේ වැඩසටහන නරඹනවා. ඉතින් සුදේෂ් අයියා මේ සැරේ වැඩසටහන් පෙළ ගැන මොකද හිතන්නේ? මේ සැරේ වැඩසටහන් පෙළ තුෂාර හදිසි අපි බොහොම කැටි කාලාන්තරයක් තුළ ඒකම දැනුම් දීම කරන්න හම්බුනේ කැටි කාලාන්තරය තුළ. දැන් මේ වැඩසටහනට ඇත්තටම ඔබ කලිනුත් කිව්වා වගේ පුන පුනා කියනවා වගේ මේ වැඩසටහන අනුග්‍රහයකුයි නෑ. අපිමයිනේ අනුග්‍රහය දක්වන්නේ. ඉතින් මේක ගැන කට්ටියට කියන්න ගියාම විවිධ අදහස් තියෙනවා, මත තියෙනවා. අපි මොකටද මේ අපේ ගීත මේ විදියට මේ අනුග්‍රහය දක්වමින් කරන්නේ එහෙම කියන අදහසක් සමහර අයගේ තියෙනවා. නමුත් අපි අතරේ මේ පිළිබඳව අවබෝධයක් තියෙන ඉතාමත්ම යහපත් මිනිසුන් කොට්ටාශයක් අපිත් එක්ක ඉන්නවා. කලාකරුවෝ ඉන්නවා. කලාකරුවන් කියන්නේ හොඳ හදවතක් තියෙන, සෞහෘද හදවතක් තියෙන අය. ඒ අයගේ ඇතුළ ඒ ඔය කොන්තර නැහැ. ඉතින් බහරෙන් රාජ්‍ය අපිත් එක්ක ඉන්නවා, රැඳිලා ඉන්නවා බොහොම හොඳ කලාකරුවෝ පිරිසක්. හොඳ බොහොම හදවත් තියෙන හිතවතුන් පිරිසක්. ඒ අය කවදක්වත් මේ වලට යන බරපැන ගැන අපෙන් ප්‍රශ්න කරලත් නැහැ, ප්‍රශ්න කරන්නෙත් නැහැ. ඒගොල්ලෝ දන්නවා මේට වඩා විශාල මේ බරපැනක් ගෙවන්න ඕනේ ලංකාවට ගිහිල්ලා ගීතයක් හදන්න ගියාම. ස්ටුඩියෝ වලට ගෙවන්න ඕනේ, සංගීත ශිල්පීන්ට ගෙවන්න ඕනේ, එතකොට ගීත ලියන අයට ගෙවන්න ඕනේ, සංගීත නිර්මාණය කරන අයට ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් අද ලංකාවට ගිහිල්ලා ගීතයක් හදනවා නම් අඩුම තරමින් රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වියදම් වෙනවා එක ගීතයක් හදන්න විතර. ස්ටුඩියෝ වලට ගෙවලා ඔය මං කිව්ව වියදම් ගියාම ඊට පස්සේ ඒක ප්‍රචාරය කරන්න තවත් ලොකු වියදමක් යනවා. මේ හැම දෙයකටම වෙළඳ වටිනාකමක් තියෙනවා. ඉතින් අපි මං හිතන්නේ ඒ වියදම් කරන ඝනත් එක්ක බලනකොට අපි වියදම් කරන දෙයක් නැහැ මේ. ඉතින් ඒක නිසා මම ඒකයි ඔබට කිව්වේ, ඔබ කරන්නේ මහ ලොකු පිනක් කියලා, මහ විශාල පිනක්. ඇත්තටම අපි වුණත් මෙහෙ ඇවිල්ලා අවුරුදු ගාණක් ඉන්න අතරේ මේ වගේ දෙයක් කරන්න අපිව පෙළඹෙවි ඔබ. අපිට ආසාවක් ඇති කරේ ඔබ. ඒකම ශ්‍රී ටීවී මාධ්‍යාලයටත් අපි ස්තුතිවන්ත වෙනවා, තුෂාර කුරේරා මහතාටත්, ක්‍රිෂාන්ති ෆර්නැන්ඩෝ මහත්මියටත් මේ දෙන අනුග්‍රහය. ඒකම අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා වැඩි වැඩියෙන් අනුග්‍රහ අපිට දෙන්න කියලා. මොකද අපි මේ කරන්නේ අපිට විතරක් නෙවෙයි, මේක සමාජ සත්කාරයක් හැටියට හැංගිලා ඉන්න බොහෝ කලාකරුවන් ඉදිරියට ගෙන එන්නට කරන මහා විශාල සමාජ සත්කාරයක්. ඒක ඔබ ඒ කරන පිනෙන් කොටස කවුන්ටත් අයිති වෙනවා. ඔවුන් තමයි අපි මේ ලෝකේ පුරාම ගෙනියන්නේ. බුදු සාමිනි සිරි පාපියුම් කරමි බෙති පිනිපා සුවද තියා මාළඟ ඔබ අරන් යන්න මල් නෙත නිල් පුල් වතරතු පුල් නෙත නිල් පුල් වතරතු පුල් කොද හමු වී නෙඩුවා රැකලති කුවේ නම් ලාසඳ නොමැකේ නම් පුතුනේ ගෙදර එන්න පොඩි පැටව්වා රන්න